සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. CJ YouTube channel එකට ඔයගොල්ලෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද දවසේත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ Forex market එකේ gold chart එකේ market analyze එක නැතිනම් market update video එකත් එක්ක. ඉතින් වෙනද වගේ මුලින් කියන්න ඕනේ අදත් office එකේ නෙමෙයි ඉන්නේ වැඩ ගොඩක නිරත වෙලා ඉන්නේ. ඒ අතරේ තමයි ඔයගොල්ලන්ට මේ market update video එක ගේන්නේ. ඒ නිසා පුරුදු පරිදි intro එක නැහැ. හැබැයි මතක තියාගන්න ට්‍රේඩින් කියන්නේ ලොකු රිස්ක් එකක් තියෙන දෙයක්. තමන්ගේ රිස්ක් එක මැනේජ් කරගෙන හරියට කරොත් හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. අර අනවශ්‍ය විදිහට ගැම්බ්ලින් විදිහට එහෙමත් නැතිනම් තේරෙන සිංහලෙන් කියනවනම් සූදුවක් විදිහට කළොත් ඕගොල්ලෝ මේකෙන් එන්නේ කීයක් හරි හොයාගෙන දියුණු වෙන්න කියලා හිතාගෙන හැබැයි තමන් ඉන්න තැනෙනොත් තවත් පහළට වැටෙන්න පුළුවන් හරි අවබෝධයකින් හරි පරිස්සමින් තමන්ගේ රිස්ක් එක මැනේජ් කරගන්න නැතුව ට්‍රේඩ් කළොත්. ඒ නිසා හැමදම කියනවා වගේ බන කියනවා වගේ කියන්නේ ට්‍රේඩින් කියන්නේ ලොකු අවධානමක් තියෙන දෙයක්. 100ක් ගත්තොත් 95ක්ම වෙන්නේ ලොස්. 105ක් වගේ බොහොම සුළු පිරිසක් ප්‍රොෆිට් කරන මේ සෙටප් එකෙන් කට්ට කාලා තමන්ගේ ටැලන්ට් එක හදාගෙන හරි දැනුමකින් හරි අවබෝධයකින් එක ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න. හරි ඒ වගේ මම දෙන සිග්නල් උනත් මම ඔයාලට නිතරම කියනවා 100ට 100ක් වින් රේට් එක නැහැ. ලොස් වෙන්න පුළුවන්. හැබැයි මම එන්ට්‍රි ගන්න යම් කිසි කන්ෆර්මේෂන් ටියක් එක මගේ සෙටප් එකට අදාළව එන්ට්‍රි එකක් තිබුණොත් මම ට්‍රේඩ් එක ප්ලේස් කරනවා. එතකොට ඒ ට්‍රේඩ් එක ස්ටොප් ලොස් හිට නැයි කියලා මම ඊළඟ කන්ෆර්මේෂන් එකට ට්‍රේඩ් එක ප්ලේස් නොකර ඉන්නේ නැහැ. කන්ෆර්මේෂන් තියෙනවද ඒ කන්ෆර්මේෂන් වලට අදාළව මම එන්ට්‍රි ගන්නවා. එතකොට ඕගොල්ලෝ ට්‍රයි කරන්න ඕනේ මම කියන එන්ට්‍රි එකක් මම දෙන සිග්නල් එකක් ඕගොල්ලන්ගේ ට්‍රේඩින් සෙටප් එකටත් ගැලපෙනවා නම් ඔයාලට පුළුවන් තමන්ගේ account balance එකට ගැලපෙන lot size වලින් stop loss එකක් එක්ක trade වලට enter වෙන්න. එහෙම නැතුව අනවශ්‍ය risk එකක් කරන් market එක දැන් buy වෙන්න වෙලාව හරි දැන් sell වෙන්න වෙලාව හරි කියලා bullish bearish candle හැදුණු පළියට entry ගන්න එපා. අනිත් දේ තමයි කිසිම වෙලාවක ණය වෙලා තියෙන දේවල් විකුණලා මේකට ආයෝජනය කරන්න එපා. trading වලින් වෙන්න පුළුවන් ලොකුම පාඩුව තමයි ඔයා ආයෝජනය කරන සම්පූර්ණ මුදල නැති වෙන්න පුළුවන්. කොටින්ම deposit එකම නැති වෙන්න පුළුවන්. ඒ නිසා ණය වෙලා තියෙන දේවල් විකුණලා වාහන රීෆිනෑන්ස් කරලා ඔය වගේ විකාර දේවල් කරලා ට්‍රේඩින් වලට ආයෝජනය කරන්න එපා. කිසිම වෙලාවක ආයෝජනය කරන්න එපා. හරි මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් වැඩි විස්තර කතා නොකර අපි අද වීඩියෝ එකට යමු. ඉතින් මුලින්ම බැලුවොත් ඔයාලට පේනවා අපි කතා කරපු ඊයේ මාකට් ඇනලයිස් එක. හරි ඊයේ අපි කතා කරද්දී මාකට් එක මේ ලෙවල් එකේ තිබුණේ අපි මෙතනින් ටාගට් කරේ රෙගියුලර් බෙයාරිස් ඩයිවර්ජන්ස් එකක් හදලා 2033 2035 වගේ මේ zone එක ටච් කරලා මාකට් එක පහලට සෙල් වෙයි කියලා. හරි හැබැයි ඒ zone එකට මාකට් එක ඇවිල්ලා නැහැ. අපිට පැහැදිලිව පේනවා මාකට් එක ඊළඟට පහලට සෙල් වෙලා තියෙනවා. අපි එතකොට buy එකක් ගන්න first buying zone එක විදිහට ඔයාලට මතක ඇති 2024 2022 වගේ මේ zone එකක් monitor කරන් හිටියා. එතකොට first buy එක අපේ stop loss hit උනා. හැබැයි ඔයාලට බලන්න පුළුවන් පැහැදිලි divergence එකක් හදලා RSI එක oversold වෙලා අපිට buy එකක් යනවායි කියලා පෙන්වුවා. ඒ වගේම තමයි උඩ sell වෙන්න හොඳ zone එකකුත් තිබුණා. ඉතින් මම මේ zone එක target කරලා තමයි buy එක ගත්තේ. හැබැයි අපේ buy එක stop loss hit උනා. First trade එක SL hit උනා ඊයේ දවසේ. එතකොට ඒක සාමාන්‍ය දෙයක්. හැම trade එකම profit වෙන්නේ නැහැ කියන එක මම කලිනුත් කිව්වා. ඊළඟට ඔයාලට මතකද market එක පහළට ආවා. අපි 2017 stop loss එක තියලා entry කීපයක්ම ගත්තා. ඔයාලා බලන්න පුළුවන් 2019 නැත්නම් 2020 ඉඳන් market එක up වෙලා තියෙනවා. 2030ට ආසන්න වශයෙන් pip 100ක්ම market එක buy වෙලා තියෙනවා. එතකොට අපි buy එකේ entry ටික හොඳ profit එකකින් close කරගෙන එකක් විතරක් stop loss entry එකට අරන් hold කරා. එතකොට මම මේ buying zone එකත් මෙතනින් අයින් කරනවා. ඊට අමතරව ඔයාලට මතක ඇති group එකේ මම ආය දුන්නා 2030 න් sell එකක්. 2030 sell එක ඔයාලා බලන්න පුළුවන් ආසන්නව 16ට වගේ drop වෙලා තියෙනවා. pip 140ක් වගේ වෙන්න profit. ඒ වගේම අපි ආය sell එකක් ගත්තා 2025 26 4 ඒකත් ඔයාලට බලන්න පුළුවන් pip 90ක් එහෙම නැත්නම් pip 100ක් වගේ වෙන්න profit වෙලා තියෙනවා. හරි එතකොට දැනට hold entry ගැන බැලුවොත් මෙතන buy එක අපි stop loss entry එකට අරන් තිබුණාම entry එකට අවිල්ල තියෙනවා. මේ zone එක invalid වෙලා තියෙනවා. දැනට මගේ මෙන්න මේ sell entry ටික තමයි තියෙන්නේ. හැබැයි හැම sell එකක්ම stop loss එක entry එකට අරගෙන hold කරන් ඉන්නේ. ඒක හොඳට මතක තියාගන්න. කිසිම entry එකක් risk එකක් එක්ක stop loss දාලා නැහැ. stop loss එක entry එකේ තියෙන්නේ. නැවත market එක up වුණත් එතකොට trade එක close වෙන්නේ loss එකක් නැතුව. හරි මං හිතන ඔන්න
මම දැනට හෝල් කරන් ඉන්න entry ගැන අවබෝධයක් එන්නේ නැති කියලා. එතකොට අපි බලමු අද දවසේ කොයි වගේ trading setup එකක්ද තියෙන්නේ කියලා. මුලින්ම අපි ආවොත් daily chart එකට. හරි. daily chart එකට ආවොත් ඊයේ දවසේ candle එක ඔයාලට පේනවා. අපි දන්නවා market එක කොහොමද sell එකක් එන්න පුළුවන්. හරිද? එතකොට ඕගොල්ලන්ට මතකද මම ඒක කලින් උත් කිව්වා. එතකොට 1950 1960 වගේ level වලට උනත් up වෙන sell වෙන්න පුළුවන්. හැබැයි market එක සැලකී යුතු up එකක් ගිහිලා තමයි එතෙන්ට එන්න ඕනි කියන එක කතා කරා. හැබැයි පැහැදිලි movement එකක් එතකොට එතන තිබුණේ නැහැ. එතකොට ඒකත් එක්ක market එක ඊයේ දවසේ candle එක ඔයාලට බලන්න පුළුවන් සඳුදා 2024 ජනවාරි 22 සඳුදා bearish candle එකක් විදිහට සිකුරාදා candle එකේ open එකටත් වඩා පහළට අවිලා close වෙලා තියෙනවා. හරි එතකොට අපි බලමු අද දවසේ අපි කොයි වගේ key level ද monitor කරන්න ඕනේ කියලා. ඉතින් මුලින්ම බැලුවා daily chart එකේ RSI එක 42 තියෙන්නේ 21 එක 48. එතකොට market එක තව පහළට sell වෙන්න chance එකක් උනා තියෙනවා. හරි එතකොට නිකමට ඕගොල්ලන්ට තව බලන්න පුළුවන් දෙයක් තමයි මේ low එක ඉඳන් high එකට Fibonacci tool එක දාලා මෙයා මේ correction එක දීලා තියෙන්නේ කොතෙන්ටද කියලා බැලුවොත් ඔයාලට පේන හරියටම golden pocket area එක ළඟටම market එක sell වෙලා තමයි මේ පොඩි recovery එකක් අරන් තියෙන්නේ. හරි. එතකොට ඒකත් එක්ක market එක පොඩි correction එකක් උඩට එන්න chance එකකුත් තියෙනවා. අපි ඊළඟට ආවොත් 1 hour chart එකට 1 hour chart එකේ අපිට පැහැදිලි දෙයක් මෙතන බලන්න පුළුවන්. හරි. මොකක්ද කියන එක බැලුවොත් ඔයාලට පේනවා price action එකේ මේ point එක අතෑරලා මේ යට point එක ගත්තොත් අපිට පේනවා පැහැදිලිව price action එකේ drop එක. මේ විදිහට. හැබැයි ඒකට සාපේක්ෂව RSI momentum indicator එකේ 1 hour chart එකේ අපිට පේන up එක. එතකොට price action එකේ sell එක. එහෙම නැතිනම් මෙතන හදලා තියෙන්නේ lower low point හදලා තියෙනවා. මෙතන higher low හදලා තියෙනවා. එතකොට down trend එකක් up trend එකක් විදිහටනේ තියෙන්නේ. එතකොට මේ තියෙන divergence එකත් එක්ක market එක සැලකී යුතු bounce එකක් යන්න පුළුවන්. එතකොට 1 hour chart එකේ මේ හැදිලා තියෙන දේත් අවධානයෙන් ඉන්න ඕනේ. මොකද මේ zone එකේ market එක නැවත bounce වුණොත් පැහැදිලි up එකක් යන්න පුළුවන්. හරි 1 hour chart එකේ අපිට ආයේ කරන්න පුළුවන් දෙයක් තමයි මේ low එකේ ඉඳන් high එකට Fibonacci tool එක මේ විදිහට දාලා Fibonacci level ටික watch කරන් ඉන්න. එතකොට ඔන්න Fibonacci golden pocket area එකත් මේ zone එකේම තමයි තියෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේ confirmation එක දැනටමත් buy එකක් අරන් ඉන්න කෙනෙක්. හරි එතකොට 2015 වගේ buy එකක් ගත්ත කෙනෙක් නම් දැන් pip 60ක් වගේ profit 15,400. එතකොට ඔයා කරන්න ඕනේ stop loss එක entry එකට අරගෙන එක ට්‍රේඩ් එකක් වගේ හෝල් කරන්න TP එක 2050 වගේ දාලා. හරි risk එක අවම කරගෙන entry එකක් හෝල් කරලා බලන්න හොඳ profit එකකට යන්න පුළුවන් chance එකක් තියෙනවා. මොකද RSI වල තියෙන මේ setup එකත් එක්ක 1 hour chart එකේ divergence එකක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා සැලකිය යුතු movement එකක් යන්න ලොකු chance එකක් තියෙනවා. එතකොට මෙයා නැවත පහළට ආවොත් අපිට මේ zone monitor කරන් ඉඳලා ඒ තැන් වල හැදෙන divergence එක නැවත entry එකක් ගන්න පුළුවන්. හරි ඒක තමයි 1 hour chart එකේ තියෙන්නේ. අපි finally entry ගන්න 5 minute chart එකට ආවොත් 5 minute chart එක එතකොට මෙන්න මේ විදිහට sell entry ටිකක් තමයි අපි දැනට hold කරන් ඉන්නේ. හරි. එතකොට ආය අලුතින් sell ගන්න මම target කරන ප්‍රධාන key level එකක් තියෙනවා. අපි අර කලින් කතා කරපු zone එකට කලින් මෙන්න මේ level එක. අපි ඒකත් අද mark කරගමු. එතකොට මේ zone එකට වගේ market එක up වෙලා ඒ හරිය confirmation එකක් හැදුනොත් අපිට පුළුවන් අලුතින් sell එකක් ගන්න. 2028යි 2030යි කියන area එක. එතකොට ඊට කලින් ඒක break කරන් උඩට આવොත් තව උඩ key zone කීපයක්ම තියෙනවා. එතකොට අපි මේ හැම zone එකක්ම ඊයේ video එකේ කතා කරා පැහැදිලිවම. හරි මං හිතනවා ඔන්න පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට මේ setup එකත් එක්ක 5 minute chart එකට આવොත් අපිට පේන දේ තමයි 5 minute chart එකේ තාම divergence එකක් create වෙලා නැහැ. හරි. එතකොට මේ තියෙන setup එකේ මෙතන high එකේ ඉඳන් low එකට Fibonacci tool එක place කරොත් මේ විදිහට high එකේ ඉඳන් low එකට අපිට බලන්න පුළුවන් golden pocket area එකට market එක up වෙලත් නැහැ. එතකොට මෙන්න මේ zone එක වැදගත් වෙනවා අද දවසෙත් අපිට ළඟම sell එක විදිහට ගන්න. එතකොට price එක ගන්න පුළුවන් 2022.34 high එක 2023.47 පොඩි pip ප්‍රමාණයක් තියෙන අනිවාර්යෙන් ළඟ stop loss එකක් දාලා entry එක ගන්න පුළුවන්. හරි මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට ඔය confirmation එක පරිස්සමින් trade වලට enter වෙන්න. එතකොට economic calendar එකට આવොත්
අද දවසේ රිලීස් වෙන්න තියෙන 11:30ට 2 year note action එක විතරයි මාකට් එකේ ලොකු වොලටයිල් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් high impact news අද දවසේ නැහැ. හෙට දවසේ ගත්තොත් අපිට බලන්න පුළුවන් හෙට දවසේ S&P Global US Manufacturing PMI එක තියෙනවා. හරි. ඒතකොට ඒකත් එක්ක මාකට් එක ලොකු movement එකක් යන්න පුළුවන්. ඒතකොට US Manufacturing එකයි global service PMI එකයි. ඒතකොට මාකට් එක ලොකු volatile movement එකක් යන්න පුළුවන්. ඒතකොට oil එක තියෙනවා 9ට. ඉතින් අපි හෙට දවසේ target කරමු market එක හොඳ movement එකක් හැයි කියලා. ඒතකොට අද technically තියෙන data ත් එක්ක market එක move වෙන්න ලොකු chance එකක් තියෙනවා. ඒතකොට ඔයාලට බලන්න පුළුවන් මම forex.com chart එකේ ඉන්නේ. ඒතකොට මේ තියෙන imbalance එක feel කරන්න market එක පහලට drop වෙන්න ලොකු chance එකක් තියෙනවා. හරි. ඒතකොට වීඩියෝ ඉවර කරන්න කලින් අපි dixie chart එකට આવොත් dollar currency index එක ගැන ඔයාලට මතක ඇති. අපි ඊයේත් කතා කරා මාකට් එක පහලට සෙල් වෙලා රිකවර් වෙන්න තමයි ලොකු chance එකක් තියෙන්නේ කියලා. හැබැයි අපි ටාගට් කරේ උඩට ගිහිල්ලා පහලට ඇවිල්ලා තියෙන එකේ අඩුම තරමේ 0.382 වට ටච් කරලා මාකට් එක බවුන්ස් වෙයි කියලා. හැබැයි මේ විදිහට 0.382 එහෙම නැතිනම් 103.065 ලෙවල් එකට ආවේ නැහැ මාකට් එක තිබුණු price එකම හිමීට අප් වෙලා තියෙනවා. ඒතකොට දැන් තියෙන setup එකත් එක්ක මම මේ Fibonacci tool එක අයින් කරලා අපි මේ ඇනලයිස් එකත් අයින් කරමු. එතකොට අපිට ක්ලියර්ලි මාකට් එක බලන්න පුළුවන්. අද මොනිටර් කරන දෙයක් තමයි මේ හයි එකේ ඉඳන් ලෝ එකට මෙහෙම Fibonacci tool එක දාලා මෙයා Fibonacci golden pocket එකයි 0.5 level එකයි break කරලා උඩට එයිද කියන එක. ඒ කියන්නේ 103.368යි හයි එක විදිහට තියෙන 103.432යි කියන මේ level දෙක break කරලා උඩට එයිද කියලා. එහෙම වුණොත් අපිට ලොකු chance එකක් තියෙනවා. මෙයා අනිවාර්යෙන් මේ වගේ zone එකක් වෙනකම්ම up වෙන්න පුළුවන්. හරි. එතකොට මෙයා මෙතෙන්ට up වෙනවා. ඒ කියන්නේ gold එක 2000 කිට්ටුවටම sell වෙන්න ලොකු chance එකක් තියෙනවා. එතකොට ඔය ගැන අවධානයෙන් ඉන්න පරිස්සමින් trade වලට enter වෙන්න මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට sell වෙන market එකේ අපි බලමු sell එකකටම ඉන්න. ඒ කියන්නේ trend එකටම against trade කරන්න නැතුව trend එකටම trade එක දාගෙන ඉමු. එතකොට confirmation තිබුණොත් නැවත bullish divergence එකත් එක්ක buy එකක් ගන්න පුළුවන් chance එකක් 5 minute chart එකෙත් අන්නේ confirmation එක්ක 5 minute chart එකෙන් අපි buy එකක් ගමු. හරි. මම හිතනවා නෝ overall පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඔය කියපු කාරණාත් එක්ක පරිස්සමින් trade කරන්න තමන්ගේ account balance එකට ගැළපෙන lot use කරන්න. ඒ වගේම අනිවාර්යෙන්ම stop loss එක දාන්න. trade එක close වෙනවයි කියන එක හිතන්න එපා. අපේ කට්ටිය බලන්නේ දාන හැම ට්‍රේඩ් එකම අනිවාර්යෙන් ප්‍රොෆිට් කරන්න ඕනි කියලා. එහෙම වෙන්නේ නැහැ. මගේ නම් එහෙම වෙලත් නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. එතකොට අපි බලන්න ඕනේ loss වෙන ට්‍රේඩ් එක අවම loss එකෙන් close කරගෙන profit වෙන ට්‍රේඩ් එක උපරිම profit එකක් book කරගන්න plan කරන එක. එහෙම කරොත් ඔයාට මේ ගේම් එකෙන් win කරන්න පුළුවන්. එහෙනම් පරිස්සමින් ට්‍රේඩ් කරයි යන්න. යාළුවෝ සියලු දෙනාටම ජය වේවා.